හිතව ශෞර්දයනය අදම ලෑස්ටලා ඉන්න ඔබ සමඟ බෙදාගන්න ඉතාම වැදගත් විෂයක්. The science of influence. Influence කියල කියන්න මොකක්ද බලපෑම. ඉද්‍ය අපි කියන ඉංග්‍රීස් භාෂාවෙන් බලපෑම. බල පරාක්‍රම එම නැත ආනුභාවය කියලා. ශෞර්දයන ඔගොල්ල දැකලා තියෙනවා මේ සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට ඕනෙම සමාජ ස්තරයකට එන්න පුළුවන්. සමාජ අවස්ථාවකට එන්න පුළුවන්. ආපු ගමන්ම ඒගොල්ල වටේ ගොඩ නැගෙනවා නිකන් අමුතු මේ ආකර්ෂණයක්. ඒකනේ ඒගොල්ලන්ගේ අභිමතාර්ථ, ඒගොල්ලන්ගේ අභිරුචි, එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතන පතන සිතුම් පැතුම් වලට සවෘදිනේ ඒ වටේ ඉන්න සමාජය, එයා වටේ ඉන්න අය නැඹුරු වෙනවා. එයා ඒ පුද්ගලයාට හැකියාව ලැබෙනවා ඒ වටේ ඉන්න සමාජයේ බොහෝ කෙනෙක් එයාගේ අභිමතය කෙරෙහි පොළඹවන්න, නැඹුරු කරන්න. සවෘදිනේ අන්න ඒකට අපි කියනවා ඉන්ෆ්ලුවන්ස් කියලා. මේක හරිය වැදගත් ප්‍රබල අවස්ථාවක් පුද්ගලයෙක්ට. හිතන්න ඔබේ අභිරුචිය කෙරෙහි සවෘදින සමාජයෙන් නතු කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු බලයක් තියෙනව නේද? සමාජ බලයක් ගොඩනැගෙනවා නේද? ඔබේ දක්ෂතාවයන් එහෙම නැත්නම් ඔබේ ප්‍රගතිශීලී හැඟීම් වලට සවෘදින සමාජය මතු කරගන්න පුළුවන් නම් එතරම්ම ඔබ පුද්ගලයෙක් විදිහට ඒ තුළ ලොකු වර්ධනයක් ලබා ගන්න පුළුවන්. සවෘදිනේ මේ සඳහා තියෙන විද්‍යාව මොකක්ද? නිකන් අපිට හිතළු ඕන කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම නෙමෙයි. විද්‍යාත්මක පසුබිම් මොනවාද? තාම වැදගත්. දැන් මේ ගිය දශක දෙකේ තාම ජනප්‍රිය වෙච්ච සමාජ විද්‍යා පරීක්ෂකයෝ දෙන්නෙක් ඇසුරෙන් මම මේ අද මේ කතාබහ අරගෙන ඉන්නේ. එකෙනෙක් තමයි කාලා හැරිස් කියලා කියන්නේ. එතුම මේ ගොඩාක් සමාජ විද්‍යාත්මක පරීක්ෂණ කරපු කෙනෙක්. ඒ වගේම රොබර්ට් විල්ඩිනි කියලා සමාජ පරීක්ෂකයෙක් ඉන්නවා. හරි ප්‍රසිද්ධයි මෙයා. පොත් ගණනාවක් ලියලා තියෙනවා. ද ඉන්ෆ්ලුවන්ස් කියලා පොතක් තියෙනවා. ඒක හරිම වැදගත්. මයිගාවත් තියෙනවා මේ පොත. චර්දිනී මෙන්න මේ ආගමේ සමාජ පරීක්ෂණ ඇසුරින් ඉතාම ගෞරවයට පාත්‍ර වෙච්ච මේ ඉන්ෆ්ලුවන්ස් එක ඇති කර ගැනීම සමයි සමාජ බලය ඔබ වටා ගොඩනැගීම සඳහා මොනවද තියෙන ක්‍රමවේද? ඒක තමයි මම අද අරගෙන ඉන්නේ සවුරුදු. ඉතාම වැදගත් මේක. ඉතින් මම හිතනවා ඒ හිතන්න ඒ බල ගැන්වූ මිනිස්සු තමුන්ගේ ප්‍රගතිශීලී අදහස් දරන මිනිස්සු සවුරුදුනේ ඒ සමාජ මතය සමාජගත කරන්න ඒගොල්ල බලය භාවිතා කරන්න ඕනේ. ඒක හොඳ දෙයක්. ඉතින් ඒ සඳහා තියෙන අන්න ඒ ප්‍රගමණය ඇති කිරීම තමයි මේ වීඩියෝ එකේ අරමුණ. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. නිතරම හිතන දෙයක් තමයි මම ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාම අතිශය වැදගත් අපි රටක් විදිහට ඉස්සරහට යන්න කියලා. ඉතින් ඒ සඳහා මේ සංකල්ප බෙදාගමු. 0.5ක් අපේ සමාජයේ වෙනස් කරන්න බලමු සවුරුදෙන්නේ. සමාජලාට මේ සංකල්ප සමග බල ගන්නවන්න උත්සාහ කරමු. අපි සමාජලාට අපි එහෙම කරොත් අපේ සමාජය අඩුම ගානට අවුරුදු 10කින් 20කින්වත් හොඳ තැනකට එවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක සමග ඔබ රැඳී සිටීවි කියලා. සවුරුදෙන්නේ හැබැයි අද මේ සංකල්පේ මම කියලා දෙන්නේ ටිකක් වෙනස් විදිහකට. කතාවක් ඇසුරෙන් තමයි කියලා දෙන්නේ. හිතන්න මේ හිතන්න කාර්යාලයකට කෙනෙක් වැඩට යනවා. අපි හිතමු චරිතයක් ගමු අපි කමල්. අපි හැමදාම අපේ චැනල් එකේ ගොඩක් ගන්න හයිපොතිරිකල් චරිතය තමයි කමල්. මම දන්නේ කමල් නෙවෙයි ආ මේක හයිපොතිරිකල් චරිතයක්. එතකොට හිතන්න කමල් ඔන්න කාර්යාලයකට වැඩකට ගියා. හැබැයි සවුරුදේනේ එයාට ගිහිල්ලා දවස් දෙකක් තුනක් යනකොට මෙයාට තීරෙන්න ගන්නවා. එයාට ඒ කාර්යාලයේ එයාගේ සගයන් හරි ඒ කාර්යාලයේ වැඩ කරන අය අතර එයාට ලොකු සමාජ බලයක් නැති බව. එච්චර ගණන් ගන්න එයා. එයා වැඩ කරන්න ගියත් එයා යමක් කිව්වත් එයා කියන දේවල් වලට ලොකු වටිනාකමක් ලැබෙන්නේ නැහැ වගේ තමයි කමලට දැනෙන්නේ. සවුරුදින මේ මිතර එයා මීටින් එකට යනවා. මීටින් එකට ගිහලා එයාගේ අදහස කියනවා. හැබැයි කවුරුත් ඒක වැඩි ගණන් ගන්නවා. එයා මීටින් එකේ යමක් කියනකොටම කවුරු හරි මැද්දෙන් ටිකක් පැනලා වෙන උදයක් කියනවා. එතන කමල් කටපියා ගන්නවා. ආ කමල් කියලා වැඩක් යමක් කිසි සංකල්පයක් කිව්වට පස්සේ ඒක ගැන කතාවක් කවුරුත් කරන්නේ නැහැ. ඒක නිකන් නැවුන් නැහැ වගේ. ඉතින් කමල්ට ඔක දැනෙනවා සවුරුදින. එයාගේ කාර්යාල සගය වුණා. එයා ලොකුවට ලොකුවට ගානක් ගන්න හවසට තේකක් බොන්න යනකොට වුණත් ඉතින් අර විශේෂයෙන් මතක් කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය දැක්කොත් තේකක් බොන්න යමු කියලා කියනවා තමයි. එයාගේ අධිකාරී බලයෙන් පල්ලෙහා ඉන්න අය හිතනකො IT ඩිපාර්ට්මන්ට් එයාගේ සපෝට් ඩිපාර්ට්මන්ට් එකක් විදිහට ඉන්නවා කියලා. එයාගේ ලැප්ටොප් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ස්පීකර් එක වැඩ කරන්නේ නැහැ. දැන් මේ කමල් කතා කරනවා IT ඩිපාර්ට්මන්ට් එක පාරක් කතා කර දෙපාරක් කතා කර තුන් පාරක් හතර පහ හය පාරක් කතා කරනසවරු කවුරුවත් ඇවිල්ලා බලන්නේවත් නැහැ. දැනට ඔහම කරගෙන යන්න ස්පීකරයක් පොඩ්ඩක් ගාගෙන බාන්න මෙතන මේ හෑන්ඩ්ස් ෆ්‍රී එකක් ගහලා දැනට වැඩ කරන්න ඒ වගේ කතාවක් කියලා එහෙම ඉන්නවා. ශෞර්දේනි කමල්ට මේක දැනෙනවා. එයාට දැනෙනවා එයා තුල එයා වටා මේ කාර්යාලය ඇතුලේ ලොකු සමාජ බලයක් ගොඩනැගෙන නැහැ වගේ. හැබැයි ශෞර්දේනි ඔහු වගේම ඔහුගේ මට්ටමේම තව කෙනෙක් ඉන්නවා පියල් කියලා.
තේරුණාද? කමල් දකිනවා මේ පියල්ගේ කතාව එහෙම නෙමේ සහෝදරී. එයාගේ සගයෝ සේරම ඇවිල්ලා අර පියල් වටා නිකන් මේ රොද බඳිනවා. අර පියල්ට ලොකු සමාජ බල දැන් මිතන මීටින්ගේ ගියා කියලා පියල් යමක් කිව්වොත් සහෝදරනේ බොස්සුණා. ඒ පියල් කියපු දේ සීරියස්ලි ගන්න. පියල් කතා කරනකොට කවුරුත් තාම සාවධානයෙන් ඇහුම්කම් දෙනවා. ඒ වගේම පියල් හිතන්නකෝ දැන් පියල්ගේ ලැප්ටොප් එකේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා කියලා එක කෝල් එකයි. මිනිත්තුකින් ටක් ගාලා දුවගෙන එනවා IT ডিপার্টমেন্ট එකේ අය ඇවිල්ලා හදලා දෙනවා ඒ කියන දේ. ආ පියල් තමයි සවුරු දෙන්නේ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරත් ආ ට්‍රිප් එක කොහෙටද යන්න ඕනේ කියන එක ප්ලෑන් කරත් ඊට පස්සේ මේ ඔෆිස් එකේ හරි මොකක් හරි වැදගත් වෙනස් දෙයක් වෙනවා නම් පියල් තමයි ඒකේ සම්පූර්ණ හැමෝම වෙනසු වෙන්නේ යාගෙන් අදහස ගන්න සවුරු දෙන්නේ. එහෙමයි දැකලා තියෙනව නේද? සවුරු දෙන්නේ පියල්ට තියෙනවා සමා ඒ ඔෆිස් එක ඇතුලේ නිකන් ඉන්ෆ්ලුවන්ස් PA එක. එයාගේ පියල්ගේ බලපෑමේ අපි කියන්නේ ගෝලය බල ගෝලය ඇවිල්ලා කමල්ට වඩා ගොඩාක්ම වැඩි. හැබැයි දෙන්නම එකම මට්ටමේ. බොස්සුණත් අවුරුද්දේ තීරණයක් ගන්න කලින් පියල්ගෙන් අහලා තමයි ගන්නේ. එක්මන්ට ප්‍රොමෝට් වෙනවා එයා. ඉහළට යනවා අවුරුද්දේ. මොකක්ද පියල් ගාව තියෙන ඒ බලය කමල්ට නැති. කොහොමද අවුරුද්දේ ඒ කමල් අර පියල්ගේ මට්ටමට ඒ සමාජ බලය ගොඩනගා ගන්න. අද මම කතාවක් ඇසුරින් අවුරුද්දේ ලස්සන මේ මූලධර්ම එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. සෞරදෙනි කමල් තමුන්ගේ ස්පියර් ඔෆ් ඉන්ෆ්ලුවන්ස් වැඩි කරගන්න පටන් ගන්න ඉතාලම වැදගත් තැනකි. මේක තමයි මේක ගොඩාක් කෙනෙක් වරද්ද ගන්න කෙනෙක් දෙයක්. සෞරදෙනි කමල් දකිනවා පියල්ට තමුන්ට වඩා සෝෂල් ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන බව. ඇත්තට මතක තියාගන්න. ගොඩාක් මිනිස්සු සෞරදෙනි මේක තේරුම් ගන්නෑ. මේගොල්ලෝ පියල් වගේ කෙනෙක් දැකපු ගමන් එක්කෝ ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බොස්ට දොස් කියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සමාජයේ වැරදි කියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමුන් වටා නිකන් පූ මම කවුරුත් මාව ගණන් ගන්න නැතුනත් මම තමයි මේකේ ලොක්කා. ඒ වගේ අදහසක් දාගෙන සෞරදිනේ නිකන් අර ඉබ්බෙක් වගේ ඉබි කට්ටක් ඇතුළට වෙලා ඉන්න හදනවා සෞරදිනේ. අන්න ඒක තමයි පළවෙනියටම ඉවත දාන්න ඕනේ. සෞරදිනේ කමල් ඊට වඩා බුද්ධිමත්. කමල් තීරුම් ගන්නවා මෙතන මොකක් හරි සමාජමේ මොකක් හරි මෙතන දෙයක් තියෙනවා රහසක් තියෙනවා. සෞරදිනේ ඔන්න කමල් දවසක් ගිහිල්ලා දිල්හානි තමයි සෙක්‍රටරි. තමයි මීටින් බලන්න මේවා කරන්න ඉන්නේ. බොස්ගේ හිතන්නකෝ මීටින් එක බොස් ප්ලෑන් කරලා. කමල් ඇවිල්ලා කියනවා දිල්හානි මේ මද මේ අදහස දාලා තියෙන මීටින් එකට මට එන්න ටිකක් පරක්කු වෙනවා පැය භාගයක් විතර. ඉතින් මගේ වැඩ ඔයා පොඩ්ඩක් දන්න නිසා මම එනකම් මගේ වීඩියෝ මගේ මේ මීටින් එක මගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක කව කරන්න පුළුවන්ද කියලා දිල්හානිගෙන් කියනවා. දිල්හානි සෞරදිනේ බැත් කත්ත කරටම කියන අයියෝ මේ කමල් මට ඒක එච්චර මම ෆලෝ කරලා නැහැ. ඒකින්ද ඔයා කොහොම හරි මීටින් එකට වෙලාවට එන්න බලන්න. නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉල්ල දිල්ලානි කියනවා. එහෙම කිව්වට ටික වෙලාවකට පස්සේ අපි පියල් ඇවිල්ලා කියනවා දිල්ලාන්ට දිල්ලානි අනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට අද ටිකක් පැයක් විතර පරක්කු වෙයි මීටින් එකට මට මේ හදිසි වැඩකට යන්න වෙලා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් බලන්න පුළුවන්ද ඔයා පොඩ්ඩක් ෆලෝ අප් කරලා තියෙනවනේ මගේ දෙකද දිල්ලානි කමල්ට ඇයෙනවා මෙන්න මේව කියලා දිල්ලානි කියනවා හරි පියක් ඔයා බයෙන්න එපා මම ඔයාගේ මට පොඩ්ඩක් ඒ ප්‍රෝග්‍රස් රිපෝට් එක එවන්න මම ටග් ගාලා රිෆර් කරලා මම ඒක ඒ වෙනුවෙන් මම බලන්නම් එහෙම නැත්නම් ඔයාට එන්න බැරි වුණොත් කමක් නැහැ ඔයා මම ඒක බලා ගන්නම් මම කියන්නම් බොස්ට ඔයාට පොඩි හදිසි වැඩක් කරනවා අප්ඩේට් එකක් ඕන නම් ස්පෙෂල් අප්ඩේට් එකක් පස්සේ ගන්න කියලා එකම දෙන් පියලුයි කමලුයි එකම මට්ටමේ සමාන් මේ ඔෆිස් එකේ. හැබැයි සෞරදිනේ දිල්ලානේ විශේෂ සම්බන්ධයක් නැහැ කියලා හිතන්න පියල්ට. නමුත් සෞරදිනේ පියල්ට තිබුණා විශේෂ සමාජ බලයක් දිල්ලානි කෙරෙහි. සෞරදිනේ ඔහුගේ මතවාදයට දිල්ලානි නැඹුරු කර ගැනීම සඳහා මේ වෙන මොකක්වත් නෙමෙයි. අන්න අපි ඒකට තමයි ඒක තමයි ඉන්ෆ්ලුවන්ස් කියලා කියන්නේ. සෞරදීනි කමල් මේක දකිනවා. දැකලා අර පියල්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. සෞරදීනි කමල් තීරුම් ගන්නවා මෙතන මේ සිද්ධ වෙන්න ඕන තාම වැදගත් දෙයක්. ඔන්න පළවෙනි ප්‍රින්සිපල් එක. කමල් තීරුම් ගන්නවා මේ සෝෂල් ඉන්ටරැක්ෂන් එක. එහෙම නැත්නම් මේ සමාජීය ගනුදෙනුවක් කියලා කියන්නේ හරියට ඒක තුල තියෙන සැබවින්ම ගනුදෙනුවක් කියලා. කමල් තීරුම් ගන්නවා සෞරදීනි දිල්හානිව තමුන් කියන කාර්යයට නැඹුරු කරගන්න කමල්ට නොහැකියාව ලැබුණේ ඔහු කමල් ගාව ඒ ගනුදෙනුව සඳහා අවශ්‍ය කරන මුදල් හරි සම්පත් හරි නැති කියලා. මේකට කියනවා සවුරුදෙනි අපි සෝෂල් කරන්සි කියලා. ඒ කියන්නේ
දෙන්නේ අතර සමාජයේ මේ නැඹුරුතාවය පිළිබඳ මේ සිද්ධ වෙන්නේ හරියට නිකන් ගනුදෙනුවක් වගේ. අපි පොලකට ගිහිල්ලා බාණ්ඩ ගන්න සල්ලි දීලා අන්න ඒ වගේ දෙයක් කියලා. විශේෂයෙන් මේ කාලා හැරිස් එයාගේ මතවාදය තමයි සෝෂල් ඉන්ටරැක්ෂන් එකක් කියලා. කියන්නේ සමාජීය ගනුදෙනුවක් කියලා. කියන්නේ සමාජීය මුදලක් මත තමයි සිද්ධ වෙන්නේ. එයා එකට කියන්නේ සෝෂල් කරන්සි කියලා. හැබැයි පියල්ට සෞර්ධයනේ ඔය ඉන්ටරක්ෂන් එකේම ඔය ගනුදෙනුවේදී පියල් ගාව ගොඩාක් සෝෂල් කරන්සි තියෙනවා. ගොඩක් ගාව සමාජ මුදල් තියෙනවා. ඒ සමාජ මුදල් වැය කරලා දිල් හානිය පුළුවන් ඒ ඔහුගේ අවශ්‍යතාවය සඳහා ඒ ඔහුගේ ඒ තියෙන රික්වයර්මන්ට් එක සඳහා නැඹුරු කරගන්න. කමල්ට සෝෂල් කරන්සි එක අඩුයි. හැබැයි පියල්ට සෞර්ධයනේ සෝෂල් කරන්සි වැඩි. අන්න ඒකයි ඇත්තටම අර දිල්හානිව තමුන්ගේ පැත්තට තමුන්ගේ අභිමතයට කෙරෙහි පියල්ට නැඹුරු කරගන්න හැකි වුණේ කියලා විදියට තමයි කමල් ලෝක දකින්නේ සෞර්ධය. සෞර්ධයනේ එනම් මම දැන් කියලා දෙන්නම් කොහොමද පියවරෙන් පියවර කමල් තමුන්ගේ සෝෂල් ඉන්ෆ්ලුවන්ස් එක වැඩි කරගන්නේ කාර්යාලය ඇතුලේ කියලා. ඔක පටන් ගන්න කමල් ඉතාම මූලිකම වට්ටමකින්. අපි මේකට කියනවා සෞර්ධයනේ රෙසිප්‍රොසිටි. රෙසිප්‍රොසිටි කියන එකේ මේ සිංහල අර්ථය තමයි මේ අන්‍යෝන්‍යතාවයම නැත්නම් අන්‍යෝන්‍ය උදව් කිරීම කියන අදහස. දැන් ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න මේ යම්කිසි සමාජ ගනුදෙනුකදී කෙනෙක් තව කෙනෙක්ගේ අභිමතයට නතු වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ කෙනා සෞර්ධනේ කලින් අර අනිත් කෙනාට පුංචි ණයක් తీර. ණය කියන්නේ මොකක් කර දීලා මුදල් ගෙවුවේ නැහැ කියන එක නෙමෙයි. හිතන්න අර කෙනෙක් තව කෙනෙක්ට උදව්වක් කළා දිනනවා නම් ඊට කලින් ඒකේ නාසෞර්ධනේ පසුව අනෙක් කෙනාගේ අභිමතයට නතු වෙන්න දෙන අවස්ථාව වැඩි. දිල්හානියේ කමල් කියන දේ අහන්න නතු ඒ කියන ඒ මීටින් එකට යාට සපෝට් කරන්න දෙන අවස්ථාව වැඩි සෞර්ධනේ. දිල්හානියට කලින් කමල් යම්කිසි අවස්ථාවකට උදව් කරලා තියෙනවා. තේරෙනා නේද? කමල් මෙන්න මේක දැන් රෙසිප්‍රොසිටි අන්‍යෝන්‍ය උදව් කිරීම මත කියන සංකල්පයේ සෞර්ධනේ අන්‍යෝන්‍යතාවය කියන සංකල්පය කමල් භාවිත කරලා කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න ඕන ටීම් එකට ඔන්න හදිසි රිපෝට් එකක් තියෙනවා. දැන් කට්ටිය සේරම හිර වෙලා ඉන්නේ. කමල් කියනවා මෙන්න මෙහෙම. හරි. දැන් මේක කලබලයේ ඉඳන් මම අද පොඩ්ඩක් අද අවශ්‍ය වෙනකම් මම වැඩ කරන්නම්. මම පැය දෙක තුනක් වැඩ කරලා මේ රිපෝට් එක ෆයිනලයිස් කරලා මම යන්නම්. කියලා මීටින් එකේ ඒ කියන්නේ තමුන්ගේ ටීම් එකේ හැමෝම වෙනුවෙන් එයා පොඩ්ඩක් ගන්නවා. සෞර්ධිනී කමල් තමුන්ට දෙයක් ගොඩනගා ගන්න මේ උත්සාහ කරන්නේ. ਉਹ මොකද කරන්නේ? ඔහුගේ කාලයත් ඔහුගේ ශක්තියත් ඉන්වෙස්ට් කරන්න ඕනේ. මුදල් කියන්නේ එහෙමනේ. යමක් ඉන්වෙස්ට් කරාම තමයි නැවත ලැබෙන්නේ. ඒ වගේම සෞර්ධනේ ඔව් රිලේෂන්ෂිප් එකේ නම් සෝෂල් රිලේෂන්ෂිප් එකේට සමාජ සම්බන්ධතාවයකට සෞර්ධනේ ඔව් ඒකට මුදල් විනාම් කරලා වැඩක් නැහැ නේ. ඔව් ඒකට සෞර්ධනේ සැබවින්ම ඉන්වෙස්ට් ආයෝජනය කරන්න. මොනවද ආයෝජනය කරන්නේ? මුදල් සහ කාලය. ඔව් කියනවා හරි. මම පැය දෙක තුනක් ඉන්න මේ රිපෝට් එක ෆයිනලයිස් කරලා මම යන්නම්. ඔගොල්ලෝ කමන්නේ මම මේක කරගන්න කියලා. අන්න ඔහොම කිව්වොත් සෞර්ධනේ ඒ ටීම් එකේ අය ඒගොල්ලන් පොඩ්ඩ එන්ටයිටල් වෙනව නේද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඔබ්ලිගේෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ල පුංචි නතු වීමක් තියෙනවා. කමල් ඊළඟ පාරේ යම්කිසි උදව්වක් කරලා තහන්න. දැන් දිල්හානි ගැන හිතන්නකො. දිල්හානි මොකක් හරි කර කර ඉඳලා එයාගේ ප්‍රොජෙක්ට් එකේ දෙයක් කරගන්න දැන් එයා ගිහිල්ලා හිර වුණා. දැන් කමල් දැක්ක මේ මොකක් හරි දැන් දිල්හානි හිර වෙලා ඉන්න කියලා. කමල් මේක දැනගෙන දිල්හානිට ගිහිල්ලා සමුදෙන විනාඩි 20ක් විතර අරගෙන ඒ ප්‍රශ්නේ විසඳන හැටි ඒ සොෆ්ට්වෙයාර් එක හරිය හිතන්න කො සොෆ්ට්වෙයාර් කම්පැනි එක වැඩ කරනවා කියලා. ඒ සොෆ්ට්වෙයාර් එකේ අලුත් ෆීචර් එක දාන හැටි ඒක පාවිච්චි කරන හැටි ඒක කෝඩ් එකට ඉන්ටග්‍රේට් කරේ කෝඩ් එකට සම්බන්ධ කරන හැටි කියලා දෙනවා. ඊළඟට ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් ගන්න ඕනේ ටූල්ස් මොනවද කියලා සේරම කමල් ලැබිලා කියලා දෙනවා සෞර්ධිනී. එහෙම කියලා හරි එහෙනම් මේ විදිහට කරන්න කියලා කමල් සෞර්ධිනී ඇත්තටම උදව් කරනවා දිල්හානිට. හැබැයි මේ කමල් කරන්නේ ඒකේ යම්කිසි ඊතරදී ඒ සම්බන්ධතාවය සඳහා කමල් ඒක සඳහා යම්කිසි මුදලක් දැම්මා කියන දේ දැනගෙන තමයි ඒක කරන්නේ. තේරුණා නේද? සෞර්ධනේ අන්න ඒක එහෙම සිද්ධ කරොත් ඊළඟ පාර ඔයගොල්ලෝ මොකද හිතන්නේ? කමල් ගිහිල්ලා කිව්වොත් දිල්හානට දිල්හානේ මම පැය භාගයක් උද පඩක් වෙනවා පොට්ටක් මට කව කරන්න පුළුවන්ද මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කියලා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? දිල්හානේ කලින් වගේ බෑ බෑ එහෙම කියයිද? එහෙම කීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි. මතක තියාගන්න අංක එක රෙසිප්‍රොසිටි අන්‍යෝන්‍යතාවය මතක ඉරන් කෙනෙක් මොකද්ද මූලිකවම කරන්න පුළුවන් සරලවම කරන්න පුළුවන් දෙයක් තමයි අපි අනිත් අයට ඒ තියෙන සමාජයේ අනිත් අයට පුංචි පුංචි දෙයක් හරි දෙයක් දෙන්න ඒ සඳහා යම්කිසි ඒ අයගේ ජීවිතවලට පුංචි වැලියු එකක් ඇඩ් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක සෞර්ධෙනි පළවෙනි ඉන්ෆ්ලුවන්සිං මෙතඩ් එක. ඒක ගොඩාක් පරීක්ෂණ කරලා තියෙන දෙයක්, ගොඩාක් සාර්ථකයි කියලා පරීක්ෂණවලින් පෙන්නපු දෙයක්.
ඔන්න සෞර්ධනි කමල් ඔය විදිහට වැඩ කරගෙන යනවා. දැන් කමල්ට පුංචි එයාගේ කණ්ඩායම ඇතුළේ විතරක් මොකද වෙන්නේ, පොඩි පොඩි මේ අරුත්‍යක් තියෙනවා. එයා කණ්ඩායමේ හැමෝටම පුංචි පුංචි ආර විදිහට උදව් කරලා තියෙනවා. සෞර්ධනි පුංචි එයාට මේකක් ඉන්ෆ්ලුවන්ස් එකක් ගොඩනගනවා. කමල් කල්පනා කරනවා එහෙනම් මගේ දෙවනි ටැක්ටික් එකකට මම යන්න ඕන කියලා. දෙවනි ටැක්ටික් එක තමයි සෞර්ධනි අප කියනවා දෙවනි ක්‍රමවේදය තමයි ස්පෙෂලි සෝෂල් ඉන්ෆ්ලුවන්ස් එක වැඩි කරගන්න. මේකට කියනවා ස්කෑසිටි. ස්කෑසිටි කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් මේක සිංහලෙන් වර්ණගෙන ඌනතාවේ එහෙම නැත්නම් දුර්ලභත්වය වගේ අදහසක්. ස්කෑසිටි කියන්නේ ඒකනේ, ෆුඩ් ස්කෑසිටි කිව්වම ආහාර දුර්ලභ බව ඒ වගේ. සෞර්ධනි මෙහෙම හිතන්න, දැන් ඔන්න ඒ සොෆ්ට්වෙයාර් කම්පැනි අලුත් මොකක් එහෙම ගන්නකො නිකම් සොෆ්ට්වෙයාර් කම් මොකක් හරි නැත්නම් ඉංජිනේරින් කම්පැනියක් හරි මොකක් හරි අලුත් ඔන්න සොෆ්ට්වෙයාර් එකක් ඇවිල්ලා අලුත් රිසෝස් ප්ලෑනින් හරි සොෆ්ට්වෙයාර් එකක් ඇවිල්ලා කවුරුත් මේක දන්නේ නැහැ. මේක කරන්න දන්නේ එහෙම ලොකුවට පාවිච්චියෙන් පොඩ්ඩක් උඩින් ආ පාවිච්චි කරන්න දන්නවා. මම උදාහරණයක් කියන්නේ. නමුත් මේක ඇතුළට ගිහිල්ලා ටට්ටක් ගාලා දේවල් කරගන්න සෞර්ධනි කවුරුත් දන්නේ නැහැ. කමල් දකිනවා මේ අවස්ථාව. කමල් මොකද කරන්නේ, සම්පූර්ණයෙන්ම අර සොෆ්ට්වෙයාර් එක අරගෙන ඒක ගෙනාවු සප්ලයර් කෙනුත් පොඩි අපොයින්ට්මන්ට් එකක් දාලා හොඳට මේක ඉගෙන ගන්නවා. මුල ඉන් ඇන් අවුට් මේක ඉගෙන ගන්න ඕන දෙයක් මේක ඇතුළේ ඒ මේ කරන්න කමල් දන්නවා. දන්නේ නැතුව සෞර්ධනි දන්න ඕක හොඳට ඉගෙනගෙන කමල් සද්ද නැතුව ඉන්නවා. ඔන්න දැන් මොකද වෙන්නේ, දැන් මෙන්න මේ අලුත් සොෆ්ට්වෙයාර් එක හරි මොකක් හරි අලුත් ටූල් එක හරි අලුත් මැෂින් එක හරි මොකක් හරි ඔන්න දැන් පාවිච්චි කරන්න එනවා. ආපුවාම දැන් අනිත් අයට කරගන්න තේරුණා නේද? ඒගොල්ලන් ටිකක් වෙලා යනවා. කමල් අන්න එක ටක් ගාලා උතෙන්ට ගිහිල්ලා සෞර්ධනි මොකද කරන්නේ, මේක මෙහෙම මෙහෙම කරන්න මේ විදිහට යන්න මෙතන තමයි මේ ටූල් එක තියෙන්නේ මේක මෙහෙම කරන්න කරලා මෙහෙම ඔන්න උත්තරේ කියලා ටක් ගාලා දීලා ඒක එච්චර පොඩි දෙයක් කියලා ටක් ගාලා එනවා. තේරුණා නේද? දැන් මොකද වෙන්නේ සෞර්ධනි, අන්න ස්කෑසිටි. කමල් ඇවිල්ලා හරි විශේෂ පුද්ගලයෙක් වුණා අර මුළු කම්පැනියටම. දැන් මොකද එයා දුර්ලභ දෙයක් දන්නවා. එයාව ඌනේ වුණා හැමෝට. මොකද අනිත් අය කතා කරන ඉතින් ඒගොල්ලෝ කතා කරනවා කමල් නම් ඕක දන්නවා ටක් ගාලා කමල්ගේ පොඩ්ඩක් ආන්න මිනිහා කියලා දෙයි. එතකොට බොස්ටත් යනවා ඔකට කියලා. මේ තේරෙනා නේද? මේ දැන් කවුද මේක හැදුවේ මේක ඉක්මනට දැන් මේක කවුරුත් දන්නේ නැහැ. කවුද මේක දන්න කෙනා කියලා බොස් ආනකට කමල් තමයි මේක පොඩ්ඩක් ටක් ගාලා මේක ඉන්වෝල් කරලා දුන්නේ කියලා මේ කමල්ගේ ඊළඟ කෙනා කියනවා. අන්න ඒ වගේ තේරෙනා නේද? අන්න ඉන්ෆ්ලුවන්ස් එක වෙන ස්කෑසිටි. මතක තියාගන්න. එහෙනම් කියන්නේ එයා එක මේක සෞර්ධේනේ ඉන්ෆ්ලුවන්ස් කියලා කියන්නේ ස්ට්‍රැටජික් සේකකතරා විදිහකට ඒක ඇත්ත ස්ට්‍රැටජික් තින්කින්. ඒ කියන්නේ ඔබ දකින්න ඕනේ ඉස්සරහට අවස්ථා දකින්න ඕනේ. කොහෙටද තමන් ප්ලේස් කරගන්නේ සමාජීය මේ අවස්ථාවේ තියෙන සමාජ අවස්ථා දැකලා කාර්යාලයක් වෙන්න පුළුවන් වටපිටාව වෙන්න පුළුවන් දේශපාලනික වෙන්න පුළුවන් හැමදේම ඕනෙම සෝෂල් අවස්ථාව මං කියන්නේ මේ දායක සභාවට දැක්කනේ ස්කෑසිටි. ස්කෑසිටි මත පදනම්ම සෞර්ධනි සෝෂල් ඉන්ෆ්ලුවන්ස් එකක් ගොඩනගන්න. අන්න එතකොට මොකද අර කාර්යාලයටම එක පාරම කමල්ගේ තියෙන බලපෑම එන්න වැඩි වෙනවා. මේ සරල උදාහරණයක් ගත්තේ. ඉතින් ඔය වගේ ඔන්න දෙවෙනි උදාහරණය දෙවෙනි ප්‍රින්සිපල් එක තමයි ස්කෑසිටි. දැන් සෞර්ධනි කමල්ට යම්කිසි සමාජ බලයක් ඔන්න කාර්යාලයේ ගොඩනැගිලා. දැන් කමල් කපලා ගන්න දැන් ඊළඟට තව ලෙවල් එකක් යන්න ඕනේ කියලා. එයා භාවිතා කරනවා ඔතොරිටි. එහෙම නැත්නම් ඔතොරිටි කියන එකට සිංහලෙන් කියන්නේ සෞර්ධනි අධිකාරීත්වය කියන සමාජ බලය. සමහර අවස්ථාවලට අධිකාරීත්වය කියන අධිකාරී කියලා කියන්නේ අනිත් අයට නැති අධිකාරී බලයක් කෙනෙක්ට දෙනවා කියන එකනේ. ඒක සෞර්ධනි නිලයෙන් එන්න පුළුවන්. ඒක සමහරලාට ඔබගේ ක්වොලිෆිකේෂන් ඔබ ඉගෙන ගත්තු විදියට එන්න පුළුවන්. ඔබගේ ෆැමිලි එකෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ සමාජ තත්ත්වයෙන් එන්න පුළුවන්. ඔය වගේ විවිධ දේවල් වලින් එන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ ඒව මුකුත්ම නැතුව සාමාන්‍ය කෙනෙක් ගැන හිතන්න. කිසිම එහෙම එකක් නැහැ. නා එතකොට එයා කොහොමද භාවිතා කරන්නේ? එයා කොහොමද කරන්නේ? සෞර්ධනි අධිකාරීත්වය ගොඩනගා ගන්න එක විදියක් තමයි අධිකාරී බලයට ලං වෙන්න ඕනේ. ඉතින් සමහර කියන බොස් කෙනෙක් අල්ල ගත්තොත් ටිකක් එතකොට ඒක ස්වරූපයක්නේ. අධික බොස් ඇවිල්ලා බොස්ගේ දෙවනියා වුණොත් ඒක හොඳද නරකද කියන එක වෙනම දේ. අපි මේ කතා කරන්නේ බලය ගැන. බලයට සෞර්ධනි කළු සුදු කියලා දෙයක් නැහැ. බලය කියන්නේ බලය. පවර් ඉස් පවර්.
ඒක භාවිතා කරන්න හැටියෙන් තමයි ඒක කළුද සුදුද කියලා තේරෙන්නේ වෙන්නේ. නමුත් බලයට එහෙම දෙයක් නැහැ. කියන්නේ කමල් කියලා බොස්ගේ හොඳම සමීපතයා වුණා කියලා දෙවණිය කියලා සවුරුදෙනි ඔහුට අනිත් ඔහුගේ සගයන්ට නැති අධිකාරී බලයක් එනවා. තේරුණා නේද? එහෙනම් කමල් භාවිතා කරනවා මේ ප්‍රායෝගික කියලා දෙද්දෝ ලීසිනේ. කමල් භාවිතා කරනවා හරි. අධිකාරීත්වයක් ගොඩනගා ඔතොරිටි එකක් එයාට ගොඩනගා ගන්න ඕනේ. කමල් බැලුවා හොඳයි. දැන් අපි හිතන මෙයා වැඩ ගන්න software company එක. එයා මොකද කරන්නේ? එයාට වටා නම් කිසි අධිකාරියක් ගොඩනගා ගන්න මොනවද කරන්නේ? එයා බැලුවා මෙහෙම. හරි. මේ ක්ෂේත්‍රයේ මම තව ටිකක් පොඩ පේන්න කින්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ආ ටිකක් මේක ගැන ටිකක් දැනුවත් බවයි වැඩි කරා. එයා මොකද කරන්නේ සවුරුදෙනි? මෙයා එයා වැඩ කරන ක්ෂේත්‍රයේ එයා හොයා ගන්න conferences. මොනවද තියෙන්නේ? මම සරල උදාහරණයක් මේක ඕනේ විදිහට හදා ගන්න. Conferences. Conference කියන්නේ සම්මේලන. ඒව සවුරුදෙනි එයා යනවා ඒවට. ගිහිල්ලා මොකද කරන්නේ? ඒව ගැන ඉගෙන ගන්න බලනවා. ඊට පස්සේ ඒගේ ඉන්න ඒ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයන් අනිත් ආයතන වල වෙන්න පුළුවන් ඒ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයන්ව හම්බ වෙනවා. ඒගොල්ලන්ගෙන් ප්‍රක්ෂාහනවා. ඒ ගැන ඒ ක්ෂේත්‍රයේ තියෙන අලුත් දේවල් ගැන ඉගෙන ගන්නවා. ඒතරම අනිත් ආයතන නැති යම්කිසි විශේෂ ක්වොලිෆිකේෂන් එකක් සවුදෙනි කමල්ට එනවා. ඒ වගේම මේ ඉන්න ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂම අය හම්බෙලා සමහරලාට සෙල්ෆි එකක් ගහලා ලින්ක්ඩින් එකේ එහෙම දානවා. Facebook එකේම දානවා. එතන ඒක දකින්නවා අර අනිත් අය. එයාගේ කාර්යාල සහයෝ දකින්නවා, එයාගේ බොස්ලා දකින්නවා. ආ මේ මියත් එක්කත් කමල් සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ නැහැ කමල්ට. නමුත් සවුරුදෙනි ඒව දකින්නවා. ඒකත් එක්ක ගොඩ නැගින්නේ සවුරුදෙනි කමල්ට අධිකාරීත්වයක්. තේරෙනව නේද? කමල් කියන පුද්ගලයා වටා සවුරුදෙනි අනිත් අය ඒ බ්‍රෑන්ඩ් පුංචි මේ එයාගෙන මතවාදයක් ගොඩනගෙනවා. කමල් මේ වගේ කෙනෙක්. කමල් මේ වගේ මිනිස්සුන් හම්බෙලා තියෙනවා. කමල් මේ වගේ මිනිස්සුන්ව දන්නවා. මේ වගේ ස්ථාන මේ වගේ ක්වොලිෆිකේෂන් අරන් තිනවා. ඔතොරිටි. සවුදෙනි කමල් අන්න ඒක ගොඩනගා ගන්න. මිනිස්සුන්ව දන්නවා කමල්. නෙට්වර්ක් එක හොඳයි කමල්ගේ. අන්න සවුදෙනි. ඔය වගේ ගොඩනගෙනකොට කමල්ට අර නොතිබුණු ඉන්ෆ්ලුවන්ස් එකක්. අනිත් අය වුණත් ඒතර බොස් කෙනෙක් වුණත් කමල් අර මේ කන්ෆරන්ස් එකට ගියා නේද? ඔයා මොනවද කතා බහ වුනේ? ඔයාට හම්බුණාද මෙයා? මගෙත් හොඳ යාළුවෙක් තමයි කියලා කමල්ට කවදාවත් කමල් එක කතා නොකරපු බොස් සවුරුදෙනි කමල් එක්ක එහෙම කතා කරන්න ගන්නවා. ඇයි? කමල් පෙන්නනවා සවුරුදෙනි ඔහුට ඔතොරිටි එකක් තියෙනවා ඔහු ඉන්න විශ්ෂේ කියලා. ඉතින් සවුරුදෙනි මේක පසු කාලේනවා තමුගේ නිලයෙන් ගන්නත් පුළුවන්. ඒකත් පොසිබල්. මම මේ කිව්වේ සාමාන්‍ය උදාහරණ. එහෙනම් සංකල්පයේ තේරුම් ගන්න ඔතොරිටි. ඔතොරිටි කියලා කියන්නේ සවුරුදෙනි සමාජ බලය ගොඩනගා ගන්න තියෙන හැකියාව. දැන් සවුරුදෙනි කමලට යම්කිසි සමාජ බලයක් ගොඩනැගිලා තියෙනවා. දැන් අර IT එකට කතා කරලා මේ මගේ ෆෝන් මේක ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩක් බලන්න කියලා ටග් ගාලා IT එකේ ගෙනවා. ඊට පස්සේ දිලානිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දිලානිට පය බාග බාන් දිලානි ටග් ගාලා කරනවා. මොකද ඔතොරිටිය. බොස් උනත් දැන් ඔන්න මීටින් එකේදී කමල් මොනවාරි කිව්වා බොස් පොඩ්ඩක් අහගෙන ඉන්න. මොකද්ද මේ මනුස්සයා තේරෙනව නේද? මේ පේනවද මේ ස්පී මේවා සවුරුදෙනි ප්‍රායෝගිකව දකින්න පුළුවන්. මේවා භාවිතා කරන්න පුළුවන්. මේවා ඇත්තටම අත්දැකීමෙන් ඔබට දකින්න පුළුවන් දේවල්. අත්දැකීමෙන් භාවිතා කළ සවුරුදෙනි මේවා පිළිබඳ මටත් ඔබට සාතික වෙන්න පුළුවන් මේවා ඇත්ත කියලා. තේරුණා නේද? මතක තියාගන්න. ඔන්න කමල් ගාව දැන් සෝෂල් කරන්සි එහෙම නැත්නම් සමාජ මුදල් ටිකක් තියෙනවා. දැන් ඔහුට පොඩ්ඩක් තියෙනව නේද? ඌට යමක් නතු කරගන්න පේනවනේ මේ සංකල්පය දකින්න. ඌට සමාජ මුදල් ටික තියෙනවා. ඔහුගාව සමාජ මුදල් ටිකක් තියෙනකොට සවුරුදෙනි ඔහුගාව සෝෂල් කරන්සි ප්‍රමාණයක් ගොඩ නැද දැන් පේනවනේ. ඔව් ඒව ඔහුගේ හැටි ඔහුගේ කාලයත් ඔහුගේ ශ්‍රමයත් ඔහු වියදම් කරා ආයෝජනය කරා. ආයෝජනය කරේ මොනවද? මිනිස්සුන්ට උදව් කරන්න ආයෝජනය කරා. ඊට පස්සේ ස්කෑසිටි එකක් ඒ දුර්ලභ දැනුමක් දුර්ලභ හැකියාවක් සඳහා ආයෝජනය කරා. ඔතොරිටි මත ආයෝජනය කරා. ඒකෙන් ඔහුට දැන් පොඩ පොඩ සෝෂල් කරන්සි එනවා. දැන් ඒ සෝෂල් කරන්සි ටිකක් තියෙනකොට සවුරුදෙනි කමාට පුළුවන් ඊළඟ පියවරට යන්න. මේකට අපි කියන්නේ කන්සිස්ටන්සි කියලා. ඊළඟ ප්‍රින්සිපල් එක. ඒ කියන්නේ මේක කන්සිස්ටන්සි කිව්වට මේක නිකන් කැපවීම, තමුන්ගේ අන්‍යෝන්‍ය කෙරේ කැපවීම වගේ අදහසක් තමයි කියන්නේ. දැන් හිතන්න මෙන්න මෙහෙම කමල් කරනවනේ. කමල් මීටින් එකකට ගිහිල්ලා දැන් මීටින් එකේ ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරනවා සවුරුදෙනි. කමල් එක්ක පාර මොකද ගන්නේ? කමල්ගේ එයාගේ මේ එතකොට එයාගේ එයා මොකක් හරි පොයින්ට් එකක් කියනකොට එයා ටග් ගාලා එයාගේ ටීම් එකේ එක මෙම්බර් කෙනෙක්ව එයා පොඩ්ඩක් උඩින් තියෙනවා.
එමනද දිල්හානේ මොකක්හරි දෙයක් කියලා එයා දිල්හානේ අදහසක් කිව්වම කමල් කියනවා ඔව් ඒක මටත් ඇග්‍රි වෙන්න පුළුවන්. ඒක මමත් දැක්ක මේ 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 ක්ලයන්ට් එක වැඩ කරනකොට මේ දිල්හානේ කියන දේ පාවිච්චි කරාම ඉක්මනට මේක ටක් ගාලා ඒ ක්ලයන්ට් කන්වින්ස් වුණා. එෆිෂන්සි එක වැඩි වුණා වගේ දෙයක් කිව්වොත් අවුරුද්දේ ඔයගලන්ට පේනවද? මොකද්ද කමල් කරන්නේ? කමල්ගේ තමුන්ගේ සෝෂල් කරන්සි භාවිතා කරා වැය කරා අර දිල්හානිට පොඩ්ඩක් සපෝට් එකක් වෙන්න. දිල්හානිට විතරක් නෙමෙයි. ඔහු සෞර්ධනි කන්සිස්ටන්ට්ලි කැප වෙනවා. ඔහු දිගින් දිගටම කැප වෙනවා ඔහුගේ කණ්ඩායම බලගැන්වීම සඳහා. තේරුණා නේද? ඒ කියන්නේ එයාගේ කණ්ඩායම සෞර්ධනි ඔහු බලා ගන්න. දැන් ඔන්න කමල් ලීඩර් කෙනෙක් වෙගෙන එන මට්ටම. ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් සෞර්ධනි ඔහුගේ කන්සිස්ටන්ට්ලි කමිට්මන්ට් එකක් තියෙනවා. ඔහු කණ්ඩායම වෙනුවෙන් නිරතුරු ඔහුගේ කැපවීමක් තියෙනවා. ඔහු කිසිම විටක ලෝභ වෙන්නේ නැහැ සෞර්ධනි. ඔහු උපයාගත් සමාජ බලය සමාජක සෝෂල් කරන්සි එක ඔහුගේ කණ්ඩායමට යොමු කරන්න. සෞර්ධනි පුංචි විදිහට තමයි මුලින්ම යොමු කරන්නේ. පස්සේ යා ලොකු විදිහට කියන්නේ ඉහළ මට්ටමින් සමාජලාට ප්‍රොමෝෂන් එකක් එනවා. කමල්ගෙන් අහනවා බොස් මෙයා හොඳයිද මම ප්‍රොමෝෂන් එකට යන්න කියලා. කමල් කියනවා ඔව් කමිට් කරන්න. මේ මේක ප්‍රශ්නයක් නෑ. මම ඒ ඒ වචනේ දෙනවා සෞරදිනි කමල්. කමල් ලෝක ඇවිල්ලා කියනවා ආයේ යා සපෝට් කරපු යාළුවට. සෞරදිනි පේනවා නේද කොච්චර සෝෂල් මේ කරන්සි එකක් මේ කමල්ට ගොඩනැගෙනවද කියලා. අන්න ලීඩර් කෙනෙක් වේගට එන මට්ටම. අන්න ඔය වගේ සෞරදිනි මුලින් පොඩ්ඩ විදිහට පස්සුව ටිකෙන් ටික ලොකු දේවල් වලට කමල් කන්සිස්ටන්ට්ලි සෞරදිනි කැප වෙනවා. ඔන්න සමාජ වලය ගොඩනගා ගන්න ඊළඟ මට්ටම. තේරුණානේ? අපි ඒක දැනගන්න ඕනේ කන්සිස්ටන්සි. සෞරදිනේ ඊළඟ එකත් හරි වැදගත්යක්. මේකට අපි කියන්නේ ලයිකින්, එහෙම නැත්නම් අභිරුචිය කියන අර්ථය තියෙනවා. ඒ කියන්නේ සෞරදිනේ දැන් ඕලන්න පේනවා කමල්ට යම්කිසි සෝෂල් පවර් එකක්, සෝෂල් ඉන්ෆ්ලුවන්ස් එකක් ගොඩනැගිලා තියෙනවා. එයා ඒක භාවිතා කරනවා සෞරදිනේ. ඒ කණ්ඩායමේ හැම කෙනා එක්කම හොඳ මානව සම්බන්ධතාවය ගොඩනගා ගන්න. සෞරදිනේ මානව සම්බන්ධතාවල ඉතාම වැදගත් දෙයක් තමයි personal likings. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් දන්නවා එක එක්කිනා කැමති දේවල්. ඒ කියන්නේ හිතන්නකෝ කමල් දන්නවා පියල් මොනවටද පුද්ගලික වශයෙන් කැමති. ආ පියල් කැමති සර්ෆින් කරන්න. කමල් හොඳටම දන්නවා. ඒතර සෞර්ධනි කමල් මේ ආ කවල්ට පියල් හම්බුන වෙලාව කමල් ගියා නහ ගියේ නැද්ද සර්ෆින් කරන්න ළඟදී යන්න බැරි වුණාද? අන්න ඒ වගේ. එයා දන්නවා කාටද මොන බටන් එකද ප්‍රෙස් කරන්න ඕන කියලා. ඒ මට්ටමට සෞර්ධනි එයාගේ ඒ තියෙන සම්බන්ධතාවලට එයා කාලය සහ එයාගේ ශ්‍රමය ඉන්වෙස්ට් කරලා තියෙනවා. ආ දිල්හානි. හිතන්න දිල්හානි හරි කැමති ෆොටෝග්‍රැෆි වලට. සෞර්ධනි කමල් මේක දන්නවා. කමල් සෞර්ධනි මේක දන්න නිසා එයාගේ ෆොටෝග්‍රැෆි කරන හොඳම කෙනෙක්ගෙන් එයාගේ යාළුවෙක් කමල් හිතන්න කමල්ගේ හොඳ යාළුවෙක් ඉන්න ෆොටෝග්‍රැෆි කරන ඒකෙන් සුවිශේෂ අලුත් කැමරාවක් කරේ අලුත් මේ ටෙක්නික් එකක් කරේ අලුත් කෝස් එකක් කරේ මොකක් කරේ දෙයක් කිහිල්ල සෞර්ධනි දන්නේ නැහැ වගේ මේ දිල්හානිට කියනවා. දිල්හානි වා දන්නවද මේ අලුත් කැමරාවක් එල්ල තියෙනවා මේකේ මාර ෆීචර්ස් නේ තියෙන්නේ කියලා දිල්හානිට කියනවා. දිල්හානිට හිතා ගන්නවත් බෑ සෞර්ධනි. පේනවනේ ද ලයිකින්. ඒ කියන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවලට ඉතාම මූලික මට්ටම් වලට සෞර්ධනේ මේගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කමල් ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා. කමල් ඒ කියන්නේ කුමන මට්ටමකද ඉන්නේ කියන්නේ බලන්න මේ සෝෂල් ඉන්ෆ්ලුවන්ස් එක කොච්චර වැඩි මට්ටමකට ගේන්න පුළුවන්ද කියලා මේ කාර්යාලේ ඉන්න හැමෝගෙම කමල් දන්නවා මොනවද ඒගොල්ලෝ කැමති, මොනවද ඒගොල්ලන්ගේ අභිප්‍රායන්, එහෙම නැත්නම් මොනවටද ඒගොල්ලොම යොමු කරන්න අවශ්‍ය තියෙන්නේ මොනවද කියලා. අවුරුදු ඒ වගේ වටනකට ආවත් ඒකේ සැබවින්ම ඉන්ෆ්ලුවන්ස් කරන මට්ටම. තේරුණා නේද? දැන් හිතන්න ඔය වගේ මට්ටමක දැන් ඔබ මොකද හිතන්නේ? ඒ වගේ මට කියන්නේ එකින් එක දන්නවා. ඕනෙම වෙලාවට කමල්ට පුළුවන් අවුරුදු තේ එකක් බොන්න වෙලාවට ඕනෙ කෙනෙක් ඉන්න පුළුවන් ඒ තේ බොන කාමරේ. එයාට එයත් එක කතා කරන්න දන්නවා. ඒ කතාව ඒ එන්ගේජ්මන්ට් එක සෞර්ධනේ කමල්ටත් බොහොම ෆුල්ෆිලිං. ඒ වගේ මේ කතා කරන අනිත් කෙනාටත් බොහොම ෆුල්ෆිලිං. ඒ සම්බන්ධතාවයේ දෙන්නයි මේෂෙන් නැගිටලා ඉන්නේ සෞර්ධිනි. කමලුත් ඒ අනිත් කෙනත් අතර ඉතාම හොඳ බැඳීමකින් සෞර්ධිනි කමල් ඕක දන්නවා. අන්න ඒක නිසා සෞර්ධිනි ඔහු ගොඩාක් ඒක ගැන සැලකිලිවත් වෙනවා. මේ මූලධර්මය හොඳින් අනුගමනය කරනවා. සෞර්ධිනි වෙන අවසානයක කන්සෙන්සස් එහෙම නැත්නම් ඒකමතික භාවය සඳහා කමල් කැප වෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හිතන්න මේක තාම ප්‍රබලම මට්ටමක්. හරි. දැන් හිතන්න මේ
කමල් මේ දැක් දන්නවන එකක් කෙනගේ අභිරුචීන් දන්නවා මොකද යා ලයිකින් කියන එක ඒ මූලධර්මය භාවිතා කරා. එයා දන්න එකන කරන හැම හැමෝටම දැන් කමල්ට තේරනවා හැමෝම හිතන දෙයක් තමයි ඒගොලන්ට ඔෆිස් එකේ ෆ්ලෙක්සිබල් අවර්ස් තියෙනවා නම් හොඳයි. ඒකන්නේ ඒගොල්ලො කැමති වෙලාවකට යන ගැන පැය අටක කාර්යභාරය තමයි තියෙන්නේ. හැබැයි යන එන වෙලා වෙනස් කරගන්න පුළුවන්. හතාමාරට ඇවිල්ල හතරාමාරට යන්න පුළුවන්. අටාමාරට ආමුත් ඇවිල්ල පහමාරට යන්න. මොකක් හරි ඒ වගේ අපි කියන ෆ්ලෙක්සිබල් අවර්ස් දාගත්තොත් හැමෝම කැමති වගේ තියෙනවා. හැබැයි කවුරුත් ඕක ඉම්ප්ලිමෙන්ට් කරලා නැහැ. කවුරුත් ඕක අහන්න යන්න ඔය HR එක ඒ කියන්නේ ඒක කාර්යාලය ඕක ගනුදෙනු කරලා කතා බහ කරලා ඕක ඒ වගේ සිස්ටම් එකක් එන්න කැමති නැහැ. හැබැයි කමල් දකින්න සෞරදිනේ මේව හැමෝම කැමැත්තක් තියෙනවා. අන්න කන්සෙන්සස්. ඒ කියන්නේ ඕගේ කාර්යාලයේ ඒකමතික භාවයක් තියෙනවා යම්කිසි අවශ්‍යතාවයකට. සෞරදිනේ කමල් ලෝකට කැප වෙනවා. කමල් ගිල HR එකත් එක්ක කතා කරනවා මේම දෙයක් අපිට ගේන්න බැරිද මේ විදියට කරන්නේ දැන් කමල්ට සෝෂල් පවර් එකක් තියෙනවානේ ඒක ඔහුට සෞදිනිය යොදන්න පුළුවන් අර ඒ හියුමන් රිසෝර්සස් අංශය අයත් එක්ක කියනවා මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේ අය මෙයා මේ ඇත ඉඳලා ඉන්නේ මේකට මොකක් හරි බලමු මේකේ වාසිය මේකයි ඔහොමම කියලා සෞදිනිය කන්වින්ස් කරනවා තේරෙනවද කමල්ට ඒ කන්වින්ස් කිරීමේ හැකියාව බලය දැන් ඉන්ෆ්ලුවන්ස් එක තියෙනවා සෞදිනිය එයා කැප වෙනවා ඒක මතික භාවයට consensus ඒ කියන්නේ යම්කිසි සමාජ ස්තරයක කණ්ඩායමක සෞර්ධිනේ යම්කිසි මූලික අභිප්‍රායක් තියෙනවා නම් අන්න ඒ අභිප්‍රායන් සාක්ෂාත් කිරීම සඳහා මූලිකත්වයක් ගන්නවා සෞර්ධිනේ කම කොහොමද ඒ වගේ වට්ටමක් ආවොත් තේරෙනව නේද කොහොමද අන්න සෞර්ධිනේ ඒක ඔය ෆ්ලෙක්සිබල් අවර්ස් කමල් මූල ඒ වගේම කමල් අනිවාර්යෙන්ම ඒක කමල් මූලික වුණා කියන බව දැන ගැනීමට සියලු දේත් කරනවා. හැබැයි එයා දල්ලා වගේ ඉන්නේ. තේරුණා නේද? අන්න ඒ වගේ මට්ටමක් ආවත් මතක තියාගන්න සවර්ධනේ. කන්සෙන්සස්. තාම ප්‍රබල මට්ටමක්. හැමෝම කමල් ගැන හොඳට මේක ගත්තාන් පස්සේ හැමෝම කමල්ව සෙලිබ්‍රේට් කරනවා. දැන් මට කියන්න ඔයා. කමල්ද? පියල්ද? තේරුණා නේද? ඔගලට හැමෝටම දිනවා පියාලට යම්කිසි ස්වරූපයක් තිබුණා නම් සෞර්ධිනී කමල්ට ඒක අභිභවා යන්න පුළුවන්. ඔහු විශේෂ දෙයක් කරේ නැහැ. ඔහු දැනගත්තා ඔහුගේ කාලයත් ශ්‍රමයත් ඔහු මොනවටද ඉන්වෙස්ට් කරන්න ඕනේ මොනවටද ආයෝජනය කරන්න ඕනේ කියලා. අන්න ඒ දැනුම කමල්ට තිබුණා. අන්න එනයින් පමණක් සෞර්ධිනී සහ ඒ ක්‍රියාත්මක වීම හරහා තමයි ඔහු මේ වෙනස කරේ. මතක තියාගන්න. හැම කෙනෙක්ටම මේ අපි මේ කතා කරේ කාර්යාලයක් ගැන. නමුත් මේක කාර්යාලයක් වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ ඕනෑම අවස්ථාවකට මේක දාන්න පුළුවන් සෞර්ධිනේ. මේ ක්‍රමවේද අනුගමනය කරන්න. ඔය ඉන්ෆ්ලුවන්ස් කින් ග්‍රන්ථේ ගොඩක් රෙෆරන්සස් තියෙනවා. ඉතින් ඒ වගේම වෙනත් පරීක්ෂණ පත්‍රිකා ගණනාවක් සොයා ගන්න පුළුවන්. සෞර්ධිනේ මෙන්න මේ ප්‍රින්සිපල්ස් මතක තියාගන්න. සෝෂල් ඉන්ෆ්ලුවන්ස් සඳහා ඉතාම වැදගත්. මම හිතන අද මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. තාම වැදගත් දේවල් සෞරද ජීවිතේ එකතු කරගන්න. මේවා ඉතින් මේවා මම කියලා දීව මගේ ගුරුවරයෙක් විදිහට මගේ කාර්යභාරය කියලා හිතන හින්දා. සෞරදෙනි බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට. අපි නැවතත් මේ වගේ වැදගත් කාරණාවක් සමග පසුව සමවෙත්. එකම් ඔබට බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට එකතු වුණාට.